May Prime Time Sunrise Proudhi Prakashai. Hi everyone. සුබදාසනක් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛා නිවුස් ෆස්ට් ප්‍රයිම් ටයිම් සන්රයිස් සමගින් මම දනුෂ්ක සෙනවිරත්න. ප්‍රථමින අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. තෙල් මිල ගැන ඇමති මණ්ඩලයට අද යලිත් පත්‍රිකාවක්. ආන්දෝලනාත්මක බැඳුම් කර වෙන්දේසිය ගැන වහාරික විගණනයක්. තද සුළඟකින් පන්නල නිවාස කිහිපයකට හානි. බොරිස් ජොන්සන්ගේ ඉල්ලාස්වීමෙන් හිස්සු බ්‍රිතාන්‍ය විදේශ මත ධුරය ජෙරමි හන්ට. පැරිස් ලෝක ක්‍රීඩා උළෙලේ සත් සමාජික රග්බි ශුරතාවය ශ්‍රී ලංකාවට. ප්‍රථමෙන් දේශීය පුවත්. පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් සම්බන්ධයෙන් අද විශේෂ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පවසනවා. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලිමාර සිංහ මහතා සඳහන් කළේ තෙල් මිල වැඩි කරනවද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරනු ඇති බවත් නිසි යාන්ත්‍රණයක් සහ අවබෝධයක් මත පෙට්‍රල් සහ ඩීසල් මිලට අදාළව කටයුතු සිදුවන්නේ නම් මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන බවද ඔහු අවධාරණය කළා. ඛනිජ තෙල් මිල සම්බන්ධව පසුගිය දින කිහිපය තුළ යම් ගැටලුකාරී තත්ත්වයන් මතුණා. ඒකට විශේෂ හේතුව මීට වඩා හොඳ අවබෝධයකින් යාන්ත්‍රණයකින් මේක කරගන්න තිබුණා නම් මේ ගැටලුකාරී තත්ත්වය මතුවෙන්නේ. එසේ වුණත් මෙම ගැටලුකාරී තත්ත්වය නිසාම අද කැබිනට් මණ්ඩලයේ මේක කතා කරන්න නියමිතයි. අපේ අමාත්‍යාංශයනොත් කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී කොහොමද අපි කටයුතු කළ යුත්තේ කියන එක පිළිබඳව මුදල් අමාත්‍යාංශයත් ඛනිජ නිධි සංස්ථාවත් ඛනිජ අමාත්‍යාංශයත් එක්ව කටයුතු කරන හොඳ යාන්ත්‍රණයක් ගොඩනගමු කියන යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. පන්නල පලාගල ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. ඊයේ දහවල් කාලයේ පැවති මද වැසිත් සමග මෙම සුළං තත්ත්වය හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් පලාගල ප්‍රදේශයේ නිවාස හතකට පමණ හානි සිදුව තිබුණේ මෙලෙසින්. බෑට ඉතර නිදාගෙන හිටියා. එතකොට ලොකු විශාල හුළඟක් ඇවිල්ලා දර බර ගාලා පෙරළුණා. මොනාද දැන්නුණා ගෙට හානියක් වුණා. මේ අතර දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යඹ, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර උතුරුමැද පළාතේ සිහින් වැසි ඇතිවිය හැකි බවයි. ආන්දෝලනාත්මක බැඳුම් කර වෙන්දේසිය සම්බන්ධයෙන් වෝහාරික විග්‍රහණයක් සිදු කිරීම සඳහා සුදුසු ආයතනවලින් අයදුම්පත් කැඳවීමට පියවරගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේ ඒ අනුව දැනට ඒ සඳහා සමාගම් පහකින් අයදුම්පත් ලැබී ඇති බවයි. විදේශීය විග්‍රහණ විශේෂඥයෙකුගේ ප්‍රධානත්වයෙන් වෝහාරික විග්‍රහණය සඳහා කමිටුවක් පත්කරන බවද ඔහු සඳහන් කළා. මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය වෙන්දේසි අංශය විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව එක්ව යෝජිත වෝහාරික විගණනය සිදු කිරීමට නියමිත බවයි. වෝහාරික විගණනය සඳහා දේශීය සහ විදේශීය සමාගම් වෙත ලබන 25 වනදා තෙක් අයදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. අයදුම් කරන ආයතනවලින් ඉතාම සුදුසු ආයතනය හඳුනාගෙන අදාළ විගණනය සිදු කිරීමට නියමිතයි. සාමාන්‍ය විගණනයක් මගින් අනාවරණ නොවන කරුණු මෙම විගණනය තුළින් අනාවරණ කර ගැනීමට අපේක්ෂිතයි. රථවාහන වැරදි 33ක් සම්බන්ධයෙන් නියම කෙරෙන ස්ථානීය දඩමුදල ලබන 15 වෙනිදා සිට ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ඒ සඳහා වන නව දඩ පත්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයක අධික ප්‍රමාණයක් 489ක් වූ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බවයි. දඩමුදල් ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛයද නිකුත් කළ බව පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළා. නඩු පැවරීම වෙනුවට දඩ පත්‍රිකා නිකුත් කිරීම 2017 අංක 18 දන්න සංශෝධිත පනතේ 19 හා 22 වැනි වගන්ති වලින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තිය 215 ආවගන්ති 90 2017 අංක 18 දන්න පනතේ මගින් සංශෝධිත මෝටර් වාහන පනතේ 2018/1/15 වෙනි දින අංක 2054/9 දන්න රජයේ අතිවිශේෂ ගැසට්පත්ති සඳහන් දෙවන උපලේඛනයේ නිශ්චිත වශයෙන් දක්වා ඇති වරදි සම්බන්ධයෙන් නඩු පැවරීම වෙනුවට දඩ මුදල් ගෙවීම සංශෝධනය කර වැරදි 33ක් සඳහා 15 වෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට නව දඩ පත්‍රය සියලුම පොලිසි වලට එම දඩ පොත මුද්‍රණය කළ නිකුත් කරලා තිබෙනවා. ඒකේ උපදේශන බලපත්‍රයන් නොමැතිවීම සම්බන්ධව රුපියල් 2000ක දඩ පත්‍රයක් නිකුත් කරනවා. ඒ වගේම මාර්ග නීති අවනත නොවීම සම්බන්ධ රුපියල් 1000 තිබ්බ බලපත්‍රය වෙනුවට අලුත් දඩ පත්‍රය රුපියල් 2000ද ඒ වගේම අධික වේගයෙන් ගමන් කිරීම සම්බන්ධව රුපියල් 1000ක තිබ්බ එක රුපියල් 3000 දක්වා වැඩිවීමක් තිබෙනවා. ඒ වගේම බලපත්‍ර නොමැතිව ප්‍රිය ප්‍රතිවිම සම්බන්ධයෙන් ඒකට දඩ පත්‍රිකාව නොමැතිව අධිකරණයට යෙදවීමට කටයුතු කරනවා. රටේ විවිධ ප්‍රදේශවල සිදුවන වෙඩිතැබීම් ඇතුළු අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ භාර අමාත්‍යවරයා සහ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. අද වෙනකොට අපි දැන් අවශ්‍ය මත්ද්‍රව්‍ය පාලනය කරන්න ඒ වගේම අපරාධ වළක්වන්න සංවිධානාත්මක අපරාධ කල්ලි මර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. 2015 මේ රජය බාරගත්ත වෙලාවෙ ඉඳලාද මේ රටේ අපරාධ අනුපාතය අඩු වෙලා තියෙනවා. මේ රටේ මංකොල්ල අඩු වෙලා තියෙනවා. මේ රටේ ස්ත්‍රී දූෂණ අඩු වෙලා තියෙනවා. මේ රටේ ප්‍රශ්න විසඳන ගාන වැඩි වෙලා තියෙනවා. මේ ආකාරයට අපි හොඳ පොලිස් සේවයක් ලබලා දෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. අපි නෝන මේ පොලිසියේ නිලධාරීන් ජනතාවත් එක්ක ඔබ සම්බන්ධකම් නැතුව ජනහිතකාමී පොලිසියක් විදියට ශ්‍රී ලංකා පොලිසිය පත් කරන්න. පාතාලයේ මර්ධනයට වෙනම අමාත්‍යාංශ තියෙනවා. අදාළ නිලධාරීන් ඉන්නවා. පොලිසිය ක්‍රියාත්මක වෙන්න ඕනේ හරියට. දැන් මම බාරවී ඉන්න මගේ දේශපාලන බල ප්‍රදේශයේ පොලිසිය ඉන්න සමහරු අහිංසක මිනිස්සු අරන් ගිහිල්ලා තඩි බාලි වලලා බොරුවට කුඩු කැට දාලි වලලා නඩු දානවා කප්පම් ගන්න ඒවා කරන මිනිස්සුත් ඉන්නවා. ඒවා කර කර බෑ පොලිසියට මේ පාතාලේ මර්ධනය කරන්න. හරියට කරෝතින් කරනවා නම් ඕක අමාරු වැඩක් නෙවෙයි. ඉතින් අපි එමතුමාට නීතිය සාමය අමතිත්සා නීතිය සාමය නියෝජ්‍ය අමතිට අපි සුබ පතනවා. නමුත් මේ වැඩපිළිවෙල හරියට සිද්ධ වෙන්න ඕන. බේරුවල පහදාගොඩ මහවිද්‍යාලයේ පරිගණක ඒකකයේ විවෘත කෙරුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ එහිදී ඔහු පළ කළ අදහස්. ලයිබින්ද තමයි අපි කතා කරේ අග්‍රාමාත්‍යතුමාට වරුණ හැම දරුවෙකුටම ටැබ් එකක් දෙන්න. දැන් මේකේ හොඳ සහ නරක තියෙනවා මේ දරුවන්. දරුවන්ට ටැබ් එක දෙන්න ඇහුවා. ඒතකොට ජනාධිපතිතුමා කියන්නේ ටැබ් එක දෙන්නේ කොහොඳයි. ටැබ් එක පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? එනිසා කිව්වා මේක බ්ලොක් කරනවා. පරිගණක අද බ්ලොක් කරන්න බෑ. කොච්චර බ්ලොක් කරත් පුළුවන් තව කෙනෙකුට ඒක හරි ගැස්සලා විවෘත කරන්න. එතකොට පරිගණකයෙන් හොඳ දේවල් ඉගෙන ගන්නවා වගේම නරක දේවලුත් ඉගෙන ගන්නවා. මුළු ලෝකෙම විවෘත වෙනවා පරිගණකයේ විවෘත කරනවා. ඒ ලෝකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. ඒ දෙකම බලා ගැනීමේ හැකියාව දරුවන්ට. එතකොට මේ දරුවන්ට නරක දේවල් බලාගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ සංවාදය තමයි අද කැබිනට් මණ්ඩලයේ තිබෙන්නේ. ටැබ් එක දීම පිළිබඳව. ටැබ් එක දීලා තවත් ළමයි මේකෙන් වෙන වෙනේවා කරන්නට ගියොත් නොයෙකුත් දේවල් හැම නරක දෙයක්ම පරිගණකේ තියෙනවා. ඉතාමත්ම හොඳ දේවල් විශාල වශයෙන් මේක තියෙනවා. දැන් ක්‍රීඩා පුවත්. පැරිස් ලෝක ක්‍රීඩාවලියේ සත්සාමාජික රක්බි ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී ප්‍රංශයේ බැංග්නියු කණ්ඩායම පරාජය කරමින්.
එළඹෙන ආසියානු සත්සාමාජික රග්බි ශෝරතාවලියට හා ආසියානු ක්‍රීඩා උළෙලට පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා සත්සාමාජික කණ්ඩායම පැරිස් ක්‍රීඩා උළෙලේ සත්සාමාජික රග්බි තරඟාවලියට සහභාගී වුණා. තරඟාවලියේ පළමු අටයේදී ලෙපර්ඩ් 7ස් කණ්ඩායම ලකුණු 41.10ක් ලෙසද, ක්ලබ් HEC කණ්ඩායම ලකුණු 25.0ක් ලෙසද, ඕෂන් 7ස් කණ්ඩායම ලකුණු 33.12ක් ලෙසද පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්. ඒ කාණ්ඩයෙන් තරඟ වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගනිමින් අවසන් පූර්ව තරඟයේදී ඕෂන් 7ස් රෆ් කණ්ඩායම හා තරඟ වැදී ජයගත්තේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගනිමින්. කුසලාන ශුරතාවේ අවසාන මහා තරඟයේදී අපරාජිත ශ්‍රී ලංකා ක්‍රීඩකින් ප්‍රංශයේ බැංනිව් කණ්ඩායමට ලකුණු 50.0ක් ලෙස දෙවැන්ත පරාජයකත් කර දීමට සමත් වුණා. ක්‍රීඩා පුවතත් සමග News First Prime Time Sunrise අවසන් උදෑසන 8:55ට live at 55 බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. ආයුබෝවන්. Hotline 0114-896-896 www.newsfirst.lk feedback @newsfirst.lk